සිරදනම සාදරයෙන් පිළිගන්නවා දත් අපේ සිංහල මූවි යුටියුබ් චැනල් එකට. 2022 වසරේ අතිශය ජනප්‍රිය වුණ ස්නයිපර්ස් කියන මූවි එක තමයි ඔන්න අදාළගෙන අවිලා තියෙන්නේ. මේක ඇක්ෂන් වර්ක් කියන කැටගරියකට අයිති අති සුපිරිම මූවි එකක්. චීන ඉතිහාසයේ හිටපු විශිෂ්ටතම ස්නයිපර් සබලගේ මෙහෙයුමක් වටා තමයි මේ මූවි එකේ කතාව නිර්මාණය කරලා තියෙන්නේ. අවුරුදු 22ක තරම් පොඩි වයසක වුණත් මේ ස්නයිපර්ට පුළුවන් වෙලා තියෙනවා දවස් 32ක් ඇතුළත ඇමරිකන් සැපළු 214ක් ඝාතනය කරලා දාන්න. ඒ හින්දම පස්සේ කාලෙක මෙයාව යුද වීරයෙක් විදිහට නම් කරලා තියෙනවා. එහෙනම් ආරාධනා කරන ඔයාලා හැමෝටම මේ සුපිරිම මූවි එකේ කතාව අවසාන විනාඩිය තෙක්ම බලන්න එන්න කියලා. ඒ වගේම තමයි තාමත් අපේ channel එක subscribe කරන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් දැන්ම channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් on කරලා තියාගන්න කියලා කියනවා. එහෙනම් අපි කතාව පැත්තට යමු. ඔන්න ෆිල්ම් එක පටන් ගන්න අපිට පෙන්වන්නේ චීන හමුදාවේ පස්වෙනි බලකායට ආයේ තියෙන ස්නයිපර් ටීම් එක. මේකේ අනදෙන නිලධාරියා විතර වැඩ කරන්නේ සරයන් ලූ කියන කෙනා. එයා මේ වෙලාවේ එයාගේ ටීම් එකත් එක්ක හිමකන්දක් පිටිපස්සේ හැංගිලා ඇමරිකන් හමුදාවට ආයේ වාහන සෙට් එකක් ගැන ඔත්තු බලන ගමන් ඉන්නවා. ඇත්තටම ලූ ඇවිල්ලා දෙන්නේ මේ ඇමරිකන් සබළු සෙට් එකට බාර දෙන්න. එයා ටීම් එකේ හැමෝටම එක ටාගට් එකක් ගන්න බාර දීලා එකම වෙලාවේ වෙඩි තියන්න කියලා අණ කරනවා. තුනට කවුන්ට් කරපු ගමන් ස්නයිපර්ලා හැමෝම තමන්ගේ ටාගට් එකට වෙඩි තිබ්බා. හැබැයි පස්සේ එයා එයාගේ දුර දක්නෙන් දකිනවා කාට හරි ටාගට් එක මිස් වෙලා එක සබලෙක් දැන් එයාලා ඉන්න පැත්තට වෙඩි තියන්න හදනවා කියලා. අනිත් අයට ආපහු කවර් වෙන්න කියලා සරයන් ලූ රෝල් වෙලා ගිහලා තමන්ගේ ලොකේෂන් එක මාරු කරනවා ඇමරිකන් සබලට වෙඩි තියන්න පුළුවන් වෙන විදිහට. ඒ විදිහට එයාට පුළුවන් වුණා ක්ෂණිකව නැගිටලා හරියටම ඔළුව මැදටම වෙඩි තියලා ඒ හදුරවත් ඉවරයක් කරලා දාන්න. මෙයාලා මේ විදිහට වෙඩි තියන්නේ තමන්ගේ ස්නයිපර් එකට ස්කෝප් එකක්වත් පාවිච්චි කරන්නේ නැතුව. මොකද මේ කාලේ විදිහට ඇමරිකාවට විතරයි ටිකක් හරි දියුණු තාක්ෂණයක් තිබ්බේ. මිෂන් එකේ විදිහට අවසන් වුණාට පස්සේ සරයන් ලූ තමන්ගේ ටීම් එක යාගේ නම් කියලා කතා කරනවා කාට හරි කරදරයක් කළාද කියලා බලන්න. ටීම් එකේ කාටවත්ම වෙඩි වැදලා තිබ්බේ නැහැ කියලා සාධේ කරගත්තට පස්සේ එයා ටීම් එකත් අරගෙන එයාලගේ කැම්ප් එකට යන්න පිටත් වෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ මොකක් හරි මිෂන් එකක් වෙනුවෙන් ආයුධ ලෑස්ති කරන ගමන් ඉන්න ඇමරිකන් සබළු කණ්ඩායමක්. මේ ඉන්නේ මේ ටීම් එකේ අනුදැන නිලධාරියා ජෝන්. එයාත් අති දක්ෂ ස්නයිපර් කෙනෙක්. මේ වෙලාවෙම ඇමරිකන් හමුදාවටම ආйти ලුතනන් කෙනෙක් ඇවිල්ලා ජෝන්ට කතා කරනවා. එයා අහනවා තමන්ව දැනුවත් කරන්න නැතුව මොන වගේ මෙහෙයුමකටද මේ සූදානම් වෙන්නේ කියලා. ඒ වගේම මෙතන හිටියා මෙයාලා අල්ලගෙන හිටපු චීන හමුදාවට ආйти සබලේ. ජෝන් ලුතනන්ට පෙන්නනවා චීන ජාතික ස්නයිපර් කෙනෙක් ගැන ඇමරිකානු පත්තරයක ගියපු නිවුස් එකක්. ඒක මේ ස්නයිපර්ව හඳුන්වලා දෙන්නේ චීන මාරයා කියන නමින්. ජෝන් ලුතිනන්ට කියන්නේ මම මාස ගාණක් තිස්සේ මහන්සි වෙලා මූ ගැන තොරතුරක් හොයාගත්තා. මේ අල්ලගත්ත චීන සබලව පාවිච්චි කරලා ඌව අල්ලගන්න තමයි මේ ප්ලෑන් එක හදන්නේ කියලා. ඇත්තටම මෙයාලා දෙන්න මේ කතා වෙන ස්නයිපර් තමයි කලින් වෙලාවේ අපට පෙන්නපු චීන හමුදාවේ පස්වෙනි බලකායට අනඳුන්න සරයන් ලූ කියන කෙනා. එයාගේ පහර දීම් හින්දා මේ වෙද්දි ඇමරිකන් සබලු ගොඩක් දෙනෙක් මැරිලා තියෙනවා. ජෝන් මේ අල්ලගෙන තියෙන සබල සරයන් ලූගේ හොඳම යාළුවෙක්. එයාව පාවිච්චි කරලා සරයන් ලූව කොටු කරගන්න තමයි දැන් හදන්නේ. හැබැයි මේ වෙලාවේ ලුදිනන් ජෝන්ට අනුදුරු අඟවනවා මේක යුද්ධයක් මිසක් සෙල්ලම් පිට්ටනියක් නෙමෙයි. ඔය වගේ තනි තීරණයක් ඉඳලා ටීම් එකටම කරදරේ වැටෙන්න වෙයි කියලා. ජෝන් නම් ලුදිනන්ගේ කතා එකක්වත් තඹයකටවත් ජනන් ගත්තේ නැහැ. ඔන්න ඊළඟ දවසේ චීන හමුදාවේ පස්වෙනි බලකායේ කට්ටිය උදේ කෑම කන ගමන් එද්දී එයාලගේ අනදෙන නිලධාරියා වුණ සරයන් ලූ එතනට එනවා. ඉක්මන්ටම ආයුධ ටික ලෑස්ති කරගෙන ලෑස්ති වෙන්න අලුත් මිෂන් එකකට යන්න දිනවා කියලා එයා කට්ටියට කියනවා. මිෂන් එක තමයි චීන බුද්ධිංශයේ නිලධාරීන් දෙන්නෙක්ට පහර දීමක් සිද්ධ වෙලා තියෙනවා. මිටියාවතකට ගිහිල්ලා කොහොම හරි ඒ දෙන්නව අරගෙන එන්න තමයි තියෙන්නේ. මේ කතාව අහපු ගමන්ම එතන හිටපු චෙන් කියන සබලා ගොඩක් කලබල වෙලා සරයන්ගෙන් අහනවා කවුද ඒ බුද්ධිංශ නිලධාරියා කියලා. හැබැයි සරයන් ලූ බුද්ධිංශ නිලධාරියාගේ නම කිව්වේ නැහැ. එයා චෙන්ට කියනවා මේ මිෂන් එකට එයාට එන්න එපා කියලා. ටික වෙලාවකින් රිපෝටර්ස්ලා දෙන්නෙක් එයි චෙන්ට නැවතිලා එයාලා අහන ප්‍රශ්න වලට උත්තර දීලා එයාලට අවශ්‍ය තොරතුරු සපයන්න කියලා සරයන් කියනවා. ඉතින් ඔය විදිහට ස්නයිපර්ලා ටීම් එක මිෂන් එකට යන්න පිටත් වෙලා ටික වෙලාවක් අද්දි රිපෝටර්ස්ලා කැම්ප් එකට එනවා. එයාලා පස්සෙනි බලකායේ ක්‍රියාත්මක කරපු මෙහෙයුම් ගැන විස්තර වගයක් තමයි චෙන්ගෙන් අහන්නේ. ඉන්ටර්විව් එක යද්දි එකපාරටම චෙන් අඩන්ඩ පටන් ගත්ත හින්දා කැම්ප් එකේ කැප්ටන් අහනවා මොකක්ද ප්‍රශ්න කියලා. ඇත්තටම අර වෙඩි වැදලා ඉන්නවා කියපු බුද්ධිංශ නිලධාරියා මේ චෙන්ගේ යාළුවෙක්. එයාගේ නම ලියන්. චෙන් කැප්ටන්ට කියනවා ලියන් වෙනුවෙන් මේ මිෂන් එකට සහභාගි වෙන්න එයාටත් අවසර දෙන්න කියලා. චෙන්ගේ තත්ත්වය කැප්ටන් තේරුම් ගත්තා. එයා පිටරට තට්ටුවක් දාලා කියනවා ටීම් එක පිටත් වෙලා දැන් ටික වෙලාවක් ගිහිල්ලා හින්දා ඉක්මනටම ගිහිල්ලා එයාත් එක්ක එකතු වෙන්න කියලා. චෙන් ඒ වෙලාවෙම කොහම හරි ඉක්මන් කරලා ඇවිල්ලා එයාගේ ටීම් එකත් එක්ක එකතු වුණා. ඒ වගේම සරයන් ලූට කියනවා එයාටත් මිෂන් එකට අවසර ලැබුණා කියලා. ඊළඟට මේ කට්ටියම පහර දීම සිද්ධ වුණා කියලා තොරතුරු ලැබුණ තැනට ඇවිල්ලා හිම කන්දකට මුවා වෙලා ඒ අවට පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ඇමරිකන් හමුදාවයි චීන හමුදාවයි වෙන් කරන මායිමක තමයි මේ ප්‍රහාරය වෙලා තියෙන්නේ. මේ ස්නයිපර් ටීම් එකේ සරයන් ලූ ළඟ විතරයි දුරදක්නයක් තියෙන්නේ. එයා අවට පරීක්ෂා කරද්දී වෙඩි වැදිලා වැටිලා හිටපු බුද්ධිංශ නිලධාරීන් දෙන්නව දැක්කා.
එතනින් එක්කෙනෙක් ලියෑන් කියලා සැරයන් ලූ වගේම චෙන් අඳුරගන්නවා. හැබැයි එයා මේ වෙද්දිත් මැරිලාද තාමත් පණ තියනවද කියලා මෙයාලට හොයාගන්න බැරි වුණා. මෙයාලට හම්බ වෙලා තිබ්බ නියෝගය තමයි ලියෑන් මැරිලා නම් එයාගේ මිනිහා හරි ආපහු කැම්ප් එකට අරගෙන එන්න කියලා. මොකද එයා බුද්ධිංශ නිලධාරියෙක් නිසා එයා ළඟ ගොඩක් රහසිගත තොරතුරු වගේක් තියනවා කියලා මෙයාලා දැනගෙන හිටියා. ඉතින් ටික වෙලාවක් අවට පරීක්ෂා කරලා චෙක් කරාට පස්සේ සැරන් ලූ ටීම් එකේ අනිත් අයට කියනවා එයා දිගටම ඔත්තු බලන්නම් ඒ අතරේ බුද්ධිංශ නිලධාරීන් වැටලා ඉන්න තැනට ලං කරලා ඒ දෙන්නම අරගෙන එන්න කියලා. ඒ විදිහට හතර දෙනෙක් ලියෑන් වැටලා හිටපු තැනට හිමීට ලං කරනවා. ඒකල්ල කොහොම හරි මෑන්න කරේ තියාගෙන අරගෙන යන හදද්දී සැරන් ලූ දැක්ක බංකරයක් පිටිපස්සේ ඉඳන් දිලිසෙන එළියක්. එයා ඉක්මනටම කෑ ගහලා ටීම් එකේ අයට කියනවා පහර දීමක් වෙනවා ඉක්මනටම ආවරණය වෙන්න කියලා. හැබැයි ඒ වෙද්දි පරක්කු වැඩි. හැංගිලා හිටපු ඇමරිකන් ස්නයිපර් සෙට් එකක් මෙයාලගේ තුන්දෙනෙක්ට වෙඩි තියලා තුන්දෙනාම මරලා දානවා. අනිත් අය ඉක්මනටම බුද්ධිංශ නිලධාරීන් දෙන්නව පැත්තකට දාලා ආවරණයක් පිටිපස්සේ හැංගෙනවා. ඊට පස්සේ තමයි අපිට පෙන්වන්නේ මේ පහර දීම කරලා තියෙන්නේ අපිට කලින් පෙන්නපු අර ජෝන් කියන ස්නයිපර්ගේ ටීම් එක කියලා. කලින් අපිට පෙන්නපු වෙලාවේ මේ ලියෑන් කියන බුද්ධිංශ නිලධාරියාව තමයි ඒ අය අල්ලගෙන ඉඳලා තියෙන්නේ. ලියන්ව ඇමක් විදියට පාවිච්චි කරලා සැරයන් ලූව පණ පිටින්ම අල්ලගන්න තමයි මෙයාලා මේ උගලාට වලා තියෙන්නේ. ලූ මේ වෙලාවේ දුරදක්නේ පාවිච්චි කරලා බලද්දි දකිනවා ඇමරිකන් ස්නයිපර්ලා දෙන්නෙක් වටෙන් ඇවිල්ලා කව වෙලා ඉන්න සෙබලෙක්ට වෙඩි තියන්න එහෙම් කරනවා කියලා. එයා කෑ ගහලා ඒ සොල්දාදුවට කියනවා පුළුවන් තරම් කව වෙලාම ඉන්න බලන්න කියලා. ඒක ඇහිලා මෑන් ඉක්මනටම පහත් වුණ හින්දා අර ස්නයිපර්ට පොරගේ ටාගට් එක මිස් වුණා. ඒත් එක්කම ජී කියන සොල්දාදුවා දැක්කා කලින් වෙලාවේ වෙඩි වැදුනා එයාලගේ ටීම් එකේ කෙනෙක්ට තාමත් සිහිය තියෙනවා එයාගෙන් ගොඩක් ලේ යනවා කියලා. යාළුවව බේරගන්න හිතාගෙන මෙයා ප්‍රථමාධාර බොක්ස් එක ගන්න චෙන් හිටපු දැනට යන්න හදනවා. සැරන්ලු එපා කිව්වත් මෑන් එකක්වත් පිළිපැද්දේ නැහැ. මේ වෙලාවේ ජීව දකින අර ජෝන් ජීගේ ඔළුවටම වෙඩි තියලා එයාව මරලා දානවා. සැරන්ලුටත් හොඳටම අවුල්. එයා තරහින් කෑගහලා අනිත් අයට කියනවා එයාගේ නියෝගවලට පිටින් වැඩ කරන්න එපා කියලා. ටික වෙලාවකට පස්සේ ලූ ප්ලෑන් එකක් ගහනවා චෙන් ඩයොන් කියන දෙන්නව එයාගේ ළඟට ගන්න. එයා චෙන්ට කිව්වේ පුහුණුවේදී උගන්වපු හැඳි උපක්‍රමය මේ වෙලාවේ පාවිච්චි කරන්න කියලා. එහෙම කියලා එයා රෝල් ලෙවි අගලක් පැත්තට ගිහිල්ලා කව වෙනවා. ඒත් එක්කම චෙන් සරයන් ලූ කිව්ව උපක්‍රමය යොදාගෙන හැන්දක් පරාවර්තකයක් විදිහට පාවිච්චි කරලා ඇමරිකන් ස්නයිපර්ලා ඉන්න ප්ලේස් ටික බලා ගන්නවා. මේ වෙලාවේ සරයන් ලූ චෙන් ෂූ දෙන්නට කියනවා ඔයාලා දෙන්න ඔතනම හිටියොත් අරුන් වටෙන් ඇවිල්ලා ඔයාලට පහර දෙන්න ඉඩ දෙනවා. ඒ හින්දා එයා කිව්වහම අගල පැත්තට පහු බහින්න කියලා. ඒගොල්ල එයා ටීම් එකේ තවත් දෙන්නෙක්ට කියනවා අර දෙන්න දුවගෙන එද්දි එයාලව ආවරණය කරන්න ඕන හින්දා ඇමරිකන් බංකරේ පැත්තට වෙඩි තියන්න කියලා. ඔන්න සරයන් ලූගේ කවුන්ට් එකත් එක්ක අර දෙන්න අගල පැත්තට දුවන්න පටන් ගන්නවා. ස්නයිපර්ලා එයාලට වෙඩි තියන්න හදද්දිම ලූ හොඳට එම් එක අරගෙන එතන එක ස්නයිපර් කෙනෙක්ගේ ඔළුව මැද්දටම වෙඩි තියලා පොරව ඉවරයක් කරලා දානවා. ඒ වගේම චෙන් ෂූ දෙන්නට පුළුවන් වුණා අනිත් අය හිටපු අගල පැත්තට දුවගෙන ඇවිල්ලා හොඳ ආවරණයක් හොයාගන්න. අර සොල්දාදුවගේ ඔළුවට උණ්ඩේ වැදිලා තියෙන විදිහ දැකලා ජෝන් ඇතුළු ඇමරිකන් ස්නයිපර්ලා හැමෝම ෂොක් වුණා. මොකද එයාලත් දන්නවා චීන හමුදාවේ අය මේ විදිහට වෙඩි තියන ස්කෝප් එකක්වත් පාවිච්චි කරන්නේ නැතුව කියලා. ටික වෙලාවක් යද්දි දෙපැත්තෙම ආයේ දකිනවා පොඩි ළමයෙක් දුවගෙන එනවා කියලා අර ලියෑන් වැටලා හිටපු දැනට. ඒ ළමයා මේ ළඟ ගමක ලියෑන්ව අඳුරන කෙනෙක්. ලියෑන්ට වෙඩි වැදිලා ඉන්නවා කියලා දැනගෙන එයාව අරගෙන යන්න තමයි ළමයා ඇවිල්ලා තියෙන්නේ. ළමයාව දැක්කට පස්සේ ජෝන් එයාගේ ටීම් එකේ අයට කියනවා පොඩි ළමයාට වෙඩි තියන්න එපා කියලා. එයාව පාවිච්චි කරලා පොඩි වැඩක් කරගන්න තියෙනවා කියලා එයා කියනවා. ඒගොල්ල මෑන් කරන්නේ ළමයා ලියෑන්ව ඇදගෙන අරගෙන යන්න හදද්දි එයා හිටපු ප්ලේස් එකට ටින් වගයක් විසිකලා ළමයාව බංකරේ ළඟටම ගෙන්නගෙන එයාව අල්ලගන්නවා. කට්ටියට හිතාගන්න බැරි වුණා ඇමරිකන් කාරයෝ මොකක්ද මේ ළමයාව අල්ලගෙන කරන්න හදන්නේ කියලා. පස්සේ කොහොම හරි මෙයාලා කතා වෙලා ලියෑන්ට ලං වෙන්න පුළුවන් විදිය ප්ලෑන් එකක් ගහනවා. ප්ලෑන් එක තමයි චබී කියන සෝල්ජර්ගේ ඇඟේ යකඩ ෂීල්ඩ් එකක් ගැට ගහලා කඹයක් මාර්ගයෙන් එයාව ලියෑන් වැඩලා ඉන්න දැනට යවන එක. ඒකල්ලා ඒ කඹේ ලියෑන්ගේ ඇඟේ ගැට ගහලා එයාව ඇදලා ගන්න තමයි මෙයාලා හදන්නේ. කොහොම හරි මේක දකින ජෝන් ඇතුළු සෙට් එක අර යකඩ ෂීල්ඩ් එකට එක දිගටම වෙඩි තියන්න පටන් ගන්නවා. හැබැයි ඒකෙන් යකඩ ෂීල්ඩ් එකටවත් චබීටවත් කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඊට පස්සේ ජෝන් කරන්නේ මුලින්ම චබී ගැට ගහලා තිබ්බ කඹේට වෙඩි තියලා ඒත් එකම ෂීල්ඩ් එක අල්ලගෙන හිටපු චබීගේ අත් දෙකටත් වෙඩි තියනවා. ඒකල්ලා එයාගේ අතින් ෂීල්ඩ් එක වැටුණාට පස්සේ පව් අසරණ පොඩි එකා කියලා ජෝන් චබීට හෙඩ් ෂොට් එකක් දීලා චබීව මරලම දානවා. මේක දැකපු සැරයන් ලූ චෙන් ඇතුළු හැමෝම ෂොක් වුණා. එයාලට මේ වෙලාවේ චබී වෙනුවෙන් දුක් වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබ්බේ නැහැ. ඉතින් වැඩි වෙලාවක් යන කලින් ඇමරිකන් බංකරේ ඇතුළේ ඉඳලා එළියට එන අර ළමයා ආපහු පාරක් ලියෑන් ළඟට ඇවිදගෙන ඇවිල්ලා එයාට මොකක් හරි බෙහෙත් එකක් විදිනවා. ජෝන් තමයි ළමයාව බය කරලා ඒ විදිහට බෙහෙත් එක විදින්න කියලා තියෙන්නේ. බෙහෙත් එකේ තිබ්බේ වේදනා නාශකයක්. ඒක විදපු ගමන්ම මෙච්චරලා සිහිය නැතුව හිටපු ලියෑන්ට සිහිය එනවා. හැබැයි එයාට හොඳටම වෙඩි වැදලා තිබ්බ හින්දා නැගිටින්නවත් පණක් තිබ්බේ නැහැ. මේ වෙලාවේ තමයි සැරයන් ලූ ඇතුළු කට්ටිය දැනගන්නේ ලියෑන්ට තාමත් සිහිය තියෙනවා කියලා.
එතකොටම යාලට තේරුම් යනවා ලියන්ව කලින්ම අල්ලගෙන පණ පිටින්ම තමයි මෙතනට කරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. එහෙම කළා යාලව මෙතනට ගෙන්න ගන්න අටවපු උගලක් කියලා සරයන් ලූට තේරුණා. මේ වෙලාවේ ලියම් කියන බුද්ධාංශ නිලධාරියා එයාගේ ඔළුව උසලා බලද්දි දකිනවා එයාව බේර ගන්න ඇවිල්ලා ගොඩක් දෙනෙක් මේ වෙද්දිත් මැරලා තියෙනවා කියලා. ඒ එක්කම එයා අර පොඩි ළමයාට කතා කරලා එයාලගෙන් ඇලවෙන්න කියලා කියනවා. ළමයා ලියම්ව අඳුරන හින්දා ඒ විදිහට ලියම් ළඟෙන් ඇලවෙනවා. ඒකල්ල හැබැයි ටික වෙලාවකින් එයා නැගිටලා ගම පැත්තට දුවන්න පටන් ගන්නවා. එයා නිකම්ම පොඩි දරුවෙක් හින්දා ඇමරිකන් සෙට් එක ළමයාව නතර කරන්න හැදුවේ නැහැ. මේ වෙලාවේ සරයන් ලූ එයාගේ ටීම් එකේ අයට කියනවා එයාලා ළඟ ඉතුරුලා තියෙන උණ්ඩ ටික ගණන් කරන්න කියලා. ඒ වගේම එයා කියනවා මේක හම්බයක් නෙමෙයි කියලා. ඇමරිකන් කාරයෝ මේ උගුල අපිටම තමයි අටවලා දෙන්නේ. ඒ හින්දා මොන දෙයක් වුණත් අපිට අවසානයේ තෙක්ම සටන් කරන්න වෙනවා කියලා එයා කට්ටියව දැනුවත් කරනවා. ඒකල්ල එයා මේ වෙලාවේ පොඩි ප්ලෑන් එකක් ගහනවා. ඒ දැනට ඉතුරුලා ඉන්න ඇමරිකන් ස්නයිපර්ලා 7 දෙනාගෙන් එකෙක් හරි කොහොම හරි කරලා එළියට ගන්න. ප්ලෑන් එකට අනුව සරයන් ලූ දෙන්නෙක්ට කියනවා මීටර් 20ක් විතර උතුරු පැත්තට ගිහිල්ලා ඇමරිකන් කාරයන්ව රවට්ටන විදිහට මොකක් හරි දෙයක් පෙන්වන්න කියලා. ඒකල්ල එයා චෙන්ට කියනවා මීටර් 40ක් උතුරු පැත්තට ගිහිල්ලා ඇමරිකන් කාරයෙක් එළියට බැස්සොත් එහෙම පොරට වෙඩි තියන්න කියලා. ඔන්න මුලින්ම දෙන්නට කිව්ව විදිහට දෙන්න කෝඩුවක් පාවිච්චි කරලා හිම අයින් කරනවා වගේ රඟපාද්දී මේක ඇමරිකන් ස්නයිපර්ලා දැක්කා. එළියට පේන්න තිබ්බ එයාලගේ අත්වලට ඇමරිකන් ස්නයිපර්ලා වෙඩි තියන්න හදනකොටම වෙනම සයිඩ් එකකින් එයාලව එම් කරගෙන හිටපු සරයන් ලූ චෙන් දෙන්න එක වෙලාවෙම ඒ දෙන්නට වෙඩි තියනවා. මේකෙන් ස්නයිපර්ලා දෙන්නටම එකම විදිහට ඔළුව මැදටම බුලට් එක වැදලා දෙන්නම ඒ වෙලාවෙම මැරලා යනවා. චීන ස්නයිපර්ලාගේ ස්කිල් එක ගැන ජෝන් ආපහු පාරක් ෂොක් වුණා. ඒ වගේම පොරට මාරම කේන්ති. එයා දැක්කා අර හිමයින් කරනවා වගේ රඟපාපු සෝල්ජර්ස්ලා දෙන්න ආපහු අගල පැත්තට දුවගෙන යනවා කියලා. මෑන් කරන්න ඒ දෙන්න දිහා හොඳට බලාගෙන ඉඳලා දෙන්න වැඩිලා තිබ්බ මෝටර් බෝම්බයක් ළඟට එන කල් ඉඳලා ඒ බෝම්බෙට වෙඩි තියලා පිපිරීමක් ඇති කරනවා. ඒකෙන් චීන සැබළු දෙන්න මිය යනවා. මේකත් එක්ක සරයන් ලූ ඇතුළු හැමෝටම ගොඩක් දුකයි. මොකද එයාලගේ ප්ලෑන් එක හින්දා තමයි සොල්දාදුව දෙන්නට ඒ විදිහට මැරෙන්න උනේ. ඒ තරහටම සරයන් ලූ චෙන්වත් අරගෙන එයාලා හැංගිලා හිටපු ප්ලේස් එකෙන් ටිකක් දුරකට යනවා. ඒකල්ල වතුර බොන ගමන් හිටපු තවත් ඇමරිකන් සැබළෙක්ව එළියට අරගෙන කලින් විදිහටම ඔළුව මැද්දටම වෙඩි තියලා පොරවත් ඉවරයක් කරලා දානවා. ඒ මරණෙත් එක්ක මේ වෙද්දි ඇමරිකන් සෙට් එකේ ඉතුරුලා හිටිය හරියටම 4 දෙනෙක් විතරයි. එතනින් නෙට් කියන මෑන් හොඳටම බය වුණා පොරටත් මේ වගේ මැරෙන්න වෙයි කියලා. මේක මහා මෝඩ මිෂන් එකක්. ඒ වෙනුවෙන් මැරෙන්න තමන් ලෑස්ති නැහැ කියලා පොර ආපහු යන්න හදනවා. හැබැයි ජෝන් පොරට යන්න ඉඩ දුන්නේ නැහැ. එයා නෙට්ගේ බෙල්ලෙන් අල්ලගෙන මිනිහට තර්ජනය කරනවා. උඹ මෙතනින් ගියොත් එහෙම මගේ අනට කීකරු උනේ නැහැ කියන වරදට දඬුවම් කරනවා කියලා. ඊට පස්සේ මෑන් බය වෙලා නතර වුණා. ජෝන් ටික වෙලාවකට පස්සේ ලවුඩ් ස්පීකර් එකක් පාවිච්චි කරලා චීන සෙට් එකට පණිවිඩයක් දෙනවා. පණිවිඩේ තමයි සරයන් ලූ ඇවිල්ලා බාර වුණොත් එහෙම ලියන්ව අරගෙන යන්න අවස්ථාව දෙන්නම් කියලා. මේ පණිවිඩේ හින්දා සරයන් ලූට තේරුම් යනවා ඇමරිකන් කාරයන්ට ඕන වෙලා තියෙන තමන්ව පණ පිටින්ම අල්ලගන්න කියලා. ඒ වගේම එයා දන්නවා එයාගේ ජීවිතයට වඩා ලියන් ළඟ තියෙන බුද්ධිආංශ තොරතුරු ගොඩක් වැදගත් වෙනවා කියලා. එයා මේ හුවමාරුවට කැමති වෙනවා. ඒ වගේම එයාට මොකක් හරි දෙයක් වුණොත් මිෂන් එකේ වගකීම බාර ගන්න කියලා එයාගේ හොඳම ගෝලයා වුණ චෙන්ට බාර දෙනවා. ඒකල්ල තමයි සොල්දාදු එක්ක එයාගේ පිටිපස්සෙන් අරගෙන ඇමරිකන් ස්නයිපර්ලා ටීම් එක හිටපු දත්තට ඇවිදගෙන යන්නේ. වැඩිපුර සොල්දාදු එක්ක අරගෙන ගියේ එයා ඇමරිකන් කාරයින්ට බාර වුණාට පස්සේ ලියන්ව ආපහු අනිත් පැත්තට අරගෙන යන්න. ඉතින් සරයන් ලූ එයාලගේ බංකරේ ළඟට එනගල්ම ඇමරිකන් ස්නයිපර්ලා මුකුත්ම කරේ නැහැ. හැබැයි එක පාරටම කවුරු හරි කෙනෙක් අර ලියන්න උස්සගෙන යන්න ආපු ලියන් කියන සොල්දාදුවාගේ කකුලට වෙඩි තියනවා. ඒත් එක්කම සරයන් ලූ එයා ළඟ තිබ්බ අද්දෝම වගේකුත් අරගෙන ඇමරිකන් බංකරේ පැත්තට පනිනවා. එයා ඒව පුපුරවනවත් එක්කම බංකරේ ඇතුළේ හිටපු කට්ටිය එක එක පැත්තට පැනලා ගියපු හින්දා කට්ටියට ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. එක ස්නයිපර් කෙනෙක් විතරයි ඒකෙන් මිය ගියේ. හැබැයි මේ පිපිරීමෙන් සරයන් ලූත් මිය යනවා. තමන්ගේ ප්‍රධානියා ඒ විදිහට මැරෙද්දී චෙන්ට ඒක දරා ගන්න බැරි වුණා. මොකද එයාලා හිතුවේ නැහැ සරයන් ලූ ඒ විදිහට මරාගෙන මැරෙන්න තමයි මේ හදන්නේ කියලා. එයා ඒ දුක හිතේ තියාගෙනම වෙඩි වැදලා හිටපු ලියු කියන සොල්දාදුවාගේ ළඟට ලණුවක් විසිකරලා එයාව බංකරේ ඇතුළට ඇදලා ගන්න හදනවා. ඒත් එක්කම මේ වෙලාවේ මෙතනට ටිකක් දුරකින් හිටපු ඇමරිකන් හමුදාවේ ලුතිනන් විලියම් කියන කෙනා ජෝන්ට කතා කරනවා. කලින් වෙලාවේ දෙන්නව හුමාරු කරගන්න යද්දී ලුතිනන් තමයි අර සොල්දාදුවාගේ කකුලට වෙඩි තියලා තියෙන්නේ. ජෝන්ට හොඳටම මල බැනලා එයාලගේ ප්ලෑන් එක අවුල් කළේ ඇයි කියලා ලුතිනන්ගෙන් අහනවා. ඊට පස්සේ ලුතිනන් කියනවා උඹ බූරුවෙක් වගේ වැඩ කරලා තව පොඩ්ඩෙන් බංකරේ ඇතුළෙම මැරලා යන්න ඉඩ තිබ්බා කියලා. ඒ වගේම එයා කියනවා මෙච්චර වෙලා ඇමක් විදියට පාවිච්චි කරපු අර බුද්ධිආංශ නිලධාරියා චීන හමුදාවට ගොඩක් වැදගත් වෙනවා කියලා. මිනිහා ළඟ ගොඩක් වැදගත් බුද්ධිආංශ තොරතුරක් තියෙනවා. ඒක චීන හමුදාවේ අතට ලැබුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ හින්දා කොහොම හරි කරලා ලියෑම ආපහු ගන්න වෙනවා කියලා ලුතිනන් ජෝන්ට කියනවා. ඒ විස්තර දැනගත්තට පස්සේ ජෝන් මුලින්ම කරන්නේ ලණු අල්ලගෙන බංකරය ඇතුළට යන ගමන් හිටපු අර සොල්දාදුවට වෙඩි තියලා එයාව මරලා දානවා. දැන් ඉතුරුලා හිටියේ චෙන් විතරයි.
යාළු අය විදිහට මැරිලා යද්දී චෙන්ට කරන්න පුළුවන්ුනේ බංගරය ඇතුලේ ඉඳන් අඬන එක විතරයි. කොහමරි මේ වෙලාවේ ආපහු පාරක් සිහිය එන ලියෑන් එයාගේ සාක්කුවෙන් බැන්ඩේජ් එකක් අරගෙන ලේවලින් ඒ බැන්ඩේජ් එකේ මොකක් හරි දෙයක් ලියනවා. මේ සිද්ධිය ලුතිනන් විලියම් වගේම චනොත් දැක්කා. ලුතිනන්ට තේරුණා ලියෑන් ළඟ තියෙන රහසිගත තොරතුරු තමයි මේ දෙන්න හදන්නේ කියලා. එයා ගොඩක් කලබල වෙලා ජෝන්ට කියනවා ලියෑන්ව මරන්න නැතුව මේ කරන්න හදන වැඩේ නතර කරන්න කියලා. ලියෑන් එයාගේ පණිවිඩේ ලියලා චෙන්ට පෙන්නද්දී ජෝන් ස්නයිපර්ගෙන් ලියෑන්ගේ අත් දෙකට වෙඩි තියලා එයාව නතර කරනවා. පස්සේ ලුතිනන් ජෝන්ට ස්නයිපර්ගෙන් දිගටම බලාගෙන ඉන්න කියලා එයාගේ හතර දිනක යවනවා ලියෑන් වැරළ හිටපු තැනට ගිහිල්ලා එයාව අරගෙන එන්න කියලා. මේ වෙලාවේ චෙන් එයා කලින් හිටපු තැනින් වෙනම තැනකට ගියා කියන කවුරුත්ම දැක්කේ නැහැ. සබළු හතර දෙනා ලියෑන්ව උස්සගෙන එයාව අරගෙන එන්න හදද්දී ලියෑන් කරන්නේ එයාගේ සාක්කුවෙන් බෙහෙත් එකක් විදගෙන එයා සියදිවි නසා ගන්නවා. මොකද එයා දන්නවා එයා දන්න තොරතුරු ටික චෙන්ට දුන්න හින්දා ඒ විදිහට ඇමරිකන් කාරයන්ගේ අතට යනවට වඩා තමන් මැරෙන එක තමයි හොඳම දේ කියලා. මේ වෙලාවේ ජෝන් මේ සිද්ධිය දැකලා ලියෑන්ගේ අත් දෙකට වෙඩි තිබ්බත් පරක්කු වැඩි. කටින් ලේ දාලා එයා මැරෙනවා. ඒත් එක්කම චෙන් එයාගේ ලොකේෂන් එක මාරු කරන ගමන් අර සබළු හතර දෙනාට වෙඩි තියලා ඒ හතර දෙනාම ඉවරයක් කරලා දානවා. එයා ගොඩක් දක්ෂ විදියට ඒ දේ කරපු හින්දා ඇමරිකන් ස්නයිපර්ලා කාටවත් බැරි වුණා චෙන්ට වෙඩි තියන්න. අඩු ගානේ චෙන් ඉන්නේ කොතනද කියලාවත් එයාලා දැනගෙන හිටියේ නැහැ. ඇමරිකන් සොල්දාදුව හතර දෙනාව මරලා දැම්මට පස්සේ චෙන් එයාගේ දුරදක්නය අරගෙන ලියෑන්ව පරීක්ෂා කරලා බලනවා. හැබැයි ඒ වෙද්දි ලියෑන් මැරිලා. පොඩි කාලේ ඉඳලා එකටම හිටපු යාළුවා මේ විදියට මැරුණ එක ගැන චෙන් මේ වෙලාවේ හොඳටම දුක් වෙනවා. ඒ වගේම තමයි ලියෑන් මැරුණ එක ගැන ලුතිනන්ටත් හොඳටම මල බැනලා ඉන්නේ. මොකද ලියෑන් ළඟ තිබ්බ තොරතුරු මොකක්ද කියන එක ගැන පොරට දැන් දැනගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ටික වෙලාවක් යද්දී ලුතිනන්ගේ යන පරිදි තවත් හමුදාවේ සබළු කට්ටියක් මෙතනට එනවා. ඒ කට්ටිය චෙන් හැංගිලා හිටපු කඳු ප්‍රදේශයට වෙඩි තියලා බෝම්බ දාලා එයාව මරලා දාන්න උත්සාහ කරනවා. හැබැයි චෙන් ඉන්නේ හරියටම කොතනද කියලා මෙයාලට හොයාගන්න බැරි වුණා. ඒ හින්දා ඒ තරම් බෝම්බ දැම්මත් චෙන්ට ප්‍රශ්නයක් වුණේ නැහැ. එයා කඳ වටෙන් ඇවිල්ලා ලුතිනන් විලියම් හිටපු සයිඩ් එකට එනවා. ඒගොල්ලා මිනිහාගේ ඔළුවට බුලට් එකක් බස්සලා ලුතිනන්වත් ඉවරයක් කරලා දානවා. කොහොමරි හැබැයි ජෝන් නම් ලුතිනන්ගේ මරණය ගැන සතුටු වුණා. මොකද ලුතිනන් හැම වෙලාවකම එයාට විරුද්ධව කතා කරලා එයාට බනින එකමයි කරේ. දැන් පොර ලුතිනන්ගේ ටීම් එකේ අයට අනගරනවා එයාලා දෙන්නට ඉතුරුලා ඉන්න පොරව බලාගන්න පුළුවන්. ඒ හින්දා ඒ අයට ආපහු කැම්ප් එකට යන්න කියලා. හැබැයි ඒ අය අරගෙන ඇවිල්ලා තිබ්බ යුදඩැංගියක් විතරක් මෑන් තියාගත්තා. ඉතින් ඔය අතරෙදි අර ගම පැත්තට දුවගෙන ගියපු ළමයා ආපහු වතාවක් ලියෑන් වැඩලා හිටපු තැනට එනවා. ලියෑන් මැරලා ඉන්නවා දැකලා ළමයා ඒ මිනිහ බදාගෙන හොතරම අඬනවා. මේ වෙලාවේ ළමයාව දකින ජෝන් කරන් හදන්නේ ළමයාව අල්ලගෙන ඒ මාර්ගයෙන් මොනා හරි දෙයක් කරලා චෙන්ව කොටු කරගන්න. ඔන්න ටික වෙලාවකට පස්සේ අපි දකිනවා ජෝන් අනිත් ස්නයිපර්ත් එක්ක ළමයාව අල්ලගෙන එයාවත් යුදඩැංගිය ඇතුළට දාගෙන චෙන්ව හොයන්න යන්න පටන් ගන්නවා. ඒ පාරේ තැනක චෙන් බෝම්බයක් සෙට් කරලා තමයි තිබ්බේ. යුදඩැංගිය එතනට එද්දිම මෑන් බෝම්බෙට වෙඩි තියලා එතන විපිරීමක් ඇති කරනවා. ඒකෙන් යුදඩැංගියේ දම්වැල් වලට හානි වෙලා එතනින් නතර වුණා. පස්සේ මෙයාල දෙන්න බුලට් ප්‍රූෆ් ග්ලාස් එකකින් වටේ චෙක් කරද්දී චෙන්ව දැක්කා. හැබැයි කොල්ල එක තැනක ඉන්න නැතුව තනින් තනට දුවගෙන ගියපු හින්දා මෙයාල වෙඩි තිබ්බත් එක උණ්ඩයක්වත් චෙන්ට වැදුනේ නැහැ. එයා ගොඩක් දක්ෂ විදියට බුලට් වලින් බේරිලා ආපහු පාර දීලා මේ යුදරංගියේ සියලුම වීදුරු ටික විනාශ කරලා දානවා. අන්තිමට හැබැයි චෙන් එක කකුලකට වෙඩි උණ්ඩයක් වැදිලා එයා එක තැනක වැටුණා. ඒ වෙද්දි යුදරංගියේ තිබුණ ඔක්කොම උණ්ඩ ඉවරයි. මේ වෙලාවේ අනිත් ස්නයිපර් ටැංකියේ තිබ්බ එක දොරක් විවෘත කරනවා චෙන් මරුණාද කියලා චෙක් කරලා බලන්න. චෙන් කරන්නේ එක පාරටම එයාගේ ඔළුව උස්සලා පොරට වෙඩි තියනවා. මෑන් දොර වහගන්න ඔන්න මෙන්න දියේදී තමයි බුලට් එක ඇවිල්ලා මිනිහගේ ඔළුව පසාරු කරගෙන යන්නේ. දැන් ඉතින් ඉතුරුලා ඉන්නේ ජෝන් විතරයි. එයා ගොඩක් කේන්තියෙන් ස්නයිපර් දෙක්කුත් අරගෙන යුදඩැංගියේ පහළ දොර විවෘත කරලා ඒකෙන් පහළට බහිනවා. ඒ අතර චෙන්ට පුළුවන් වුණා ගලක් ළඟට බඩගාගෙන ගිහිල්ලා මුවා වෙන්න. එයා මුලින්ම කරන්නේ වෙඩි වැදුලා තිබුණ එයාගේ තුවාලේ බැන්ඩේජ් එකකින් උතාගෙන තිබුණ එකම අත් බෝම්බේ විසි කරනවා ජෝන් හිටපු තැනට. හැබැයි අවාසනාවට බෝම්බේ ජෝන් ළඟටවත් යන්නේ නැහැ. මෑන් ගොඩක් වෙලා යුදඩැංගියේ යට ඉඳන් බලාගෙන ඉන්නවා චෙන්ගේ අතක් අකුලක් හරි එළියට දායි කියලා. හැබැයි ඒකෙන් වැඩක් උනේ නැහැ. කොච්චර අමාරු වුණත් චෙන් එයාගේ ලොකේෂන් එක නම් පොඩ්ඩක්වත් මාරු කරේ නැහැ. ටික වෙලාවක් ඇද්දි ජෝන් චෙන්ව රවට්ටන්න හිතාගෙන එක ස්නයිපර් එකක් සයිඩ් එකකින් සෙට් කරලා එයා එතන ඉන්න විදියට පේන්න එයාගේ හෙල්මට් එකත් එතනින් දිනනවා. ඒකල්ල හැබැයි පොර වෙනම තැනකට ගිහිල්ලා තමයි චෙන්ට වෙඩි තියන්න බලාගෙන ඉන්නේ. මේ වෙලාවේ චෙන් එයාගේ ප්‍රධානියා කියලා දුන්න අර හැඳි උපක්‍රමයේ ආපහු වතාවක් පාවිච්චි කරනවා. එයා කරන්නේ කකුල පාවිච්චි කරලා එක පැත්තකින් හැඳ එළියට දානවා. මොකද එතකොට ජෝන්ව රවට්ටන්න පුළුවන් එයා ඒ පැත්තෙන් බලාගෙන ඉන්න විදියට. ඒකල්ල එයා අනිත් පැත්තේ මිනිහ දිහා බලාගෙන ඉඳලා පොර හැන්දර වෙඩි තියද්දිම ඒ ලොකේෂන් එකට වෙඩි තියනවා. ජෝන්ගේ රැවටිල්ලට චෙන් අහුනේ නැහැ. බුලට් එක හරියටම ජෝන්ගේ රයිෆල් එක හීල් කරගෙන ගිහිල්ලා ඔළුව පසාරු කරගෙන යනවා. ඉතින් අන්තිම හතරවත් ඒ විදිහට ඉවර කරාට පස්සේ චෙන් යුදඩංගිය ඇතුළට ගිහිල්ලා හිර කරගෙන හිටපු ළමයාවත් බේරගන්නවා. එයා ළමයාගේ මුලින්ම අහන්නේ ලියෑන් ඔයාට දුන්න ටොපිය කොහෙද කියලා.
ඇත්තටම ලියන් එයාගේ ලේවලින් චෙන්ට ලියලා පෙන්නපු පණිවිඩය තමයි ළමයා ළඟ ටොපියක් තියෙනවා ඒක ඉල්ල ගන්න කියලා. ළමයා ලියන් ළඟින් නිදාගත්ත වෙලාවේ තමයි ලියන් මේක ළමයාගේ ඔළුවෙන් ගහලා තියෙන්නේ. දැන් චෙන් ඒ ටොපිය හොයාගෙන ලියන් පණටත් වඩා ආරක්ෂා කරපු ඒ බුද්ධිංශ තොරතුරු හොයා ගන්නවා. ඒකල්ල එයා ළමයාවත් අරගෙන ආපහු එයාලා කැම්ප් එකේ පැත්තට යන්න පිටත් වෙනවා. ඒ අතරමඟදීම එයාට හම්බ වුණා පස්සෙනි බලකායේ කට්ටියක්. චෙන් ප්‍රධානියා අතින් මුලින්ම කියනවා මෙහෙමේදී සැරයන් ලූ ඇතුළු හැමෝම මිය ගියා කියලා. ඒ වගේම තමයි ලියන් පණවගේ ආරක්ෂා කරපු බුද්ධිංශ තොරතුරත් එයා ප්‍රධානියාට බාර දෙනවා. අන්තිමට ප්‍රධානියා චෙන්ට කියන්නේ සැරයන් ලූ ලියන් ඇතුළු කට්ටිය ජීවිතේ පූජා කරේ හේතුවක් නැතුව නෙමෙයි. එයාලා මේ කරපු දේ හින්දා මේ තොරතුරු පාවිච්චි කරලා දහස් ගාණක්ගේ ජීවිතේ බේරගන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් ඔය සිද්ධියත් එක්කම තමයි ස්නයිපර්ස් කියන මේ සුපිරිම මූවි එකේ කතාව අවසන් වෙන්නේ. අපේ channel එකේ වීඩියෝ බලන ඔයාලා වෙනුවෙන් දැන් රීලෝඩ් දිනා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වෙනුවෙන් කරන්න තියෙන්නේ අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට comment කරන එක විතරයි. එහෙනම් අපි තවත් මේ වගේ සුපිරිම මූවි එකකින් ඉක්මනටම හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.